आयुबोवान කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගයි ඔබ මේක් වන්නේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත රංජුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පිළිබඳ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ මෙරටට ආනයනය කළ එක් සමාගමක විෂ පොල්තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීම අද නලින් සමග විපක්ෂ නායක සජිත් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් CID-ට විෂ පොල්තෙල් ගෙනා ව්‍යාපාරිකයින්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් කළ හැකි SB කියයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනාධිකරණ පෙත්සම අද විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තිබෙනවා. සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 4ක සිරදඬුවම් නියම වී සිටින රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායා දුන්නේ කොරයා යන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කළේ මෙම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි. ඒ අනුව පෙත්සම ප්‍රතික්ෂේප කරන බවද විනිසුරුවරයා සඳහන් කළා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණා. සිරදඬුවම් නියම වී සිටින රංජන් රාමනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් සඳහන් කර තිබුණේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිරදඬුවම් නියම වී සිටින තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි. තමන්ට සිරදඬුවම් නියම වී තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බවත් එය අපරාධමය ගණයට අයත් නොවන වර්ධක හේයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා මීට පෙර මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණේ. එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී සිය මූලික විරෝධතා මතු කරමින් පෙත්සම්කාර රංජන් රාමනායක මහතා ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව පෙන්වා දුන්නා. ඒ අනුව අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් වරිය අධිකරණයෙන් ඉල්ලා තිබුණේ. ඒ අනුව අද අධිකරණය විසින් එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළා. පාස්කු ප්‍රහාරය සිදු වූයේ තම රජය පැවති සමයේ බවත් ඒ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අද මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. ඒ අනුව නලින් බණ්ඩාර මහතාගේ සහයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර යන මහතුරුන් ඇතුළු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. අනතුරුව විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් මාධ්‍යට අදහස් පළ කළා. වර්තමාන රජයට විශාල ජනවර්මක් ලැබුණා. පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහ මොලකරුවන් ප්‍රධානීන් ඒ වගේම සැලසුම් කරන්නට මුදල් අනුග්‍රහය ලබා දුන්නු ඒ සියලුම කණ්ඩායම් අත්අඩංගුවට අරගෙන නීතිය හමුවට ගෙනවිලා අධිකරණ ඉදිරියේ වරදකරුවන් දැඩි දඬුවම් ලබා දීමේ වගකීම මේ රජයට තිබෙනවා. මේ අත් වශයෙන්ම අපේ රජයේ කාලේ මේ දේ සිදු වුණයි කියන එක අපි කිසිම දවසක නැtei කියලා නැහැ. එක පැත්තකින් කඩාගාටු වෙනවා. තවත් පැත්තකින් රටේ ජනතාවකින් අපි සමාවත් ඉල්ලුවා. දැන් වර්තමාන රජයටත් පුළුවන් ඇමරිකාවේ 9/11 කමිෂන් එක කොහොමද ක්‍රියාත්මක වුණේ? කොහොමද මහමොලකරුවන් හොයාගත්තේ? කොහොමද මේ සැලසුම් කරපු අය පසුපස ලුහුබැඳ ගිහිල්ලා? තමුන්නාන්සලා දන්නවා ඔසාමා බින් ලාඩන්ට මොකක්ද උනේ කියලා. ඩෙමොක්‍රැටික් පක්ෂයේද රිපබ්ලිකන් පක්ෂයේද කියලා බැලුවේ නැහැ ඇමරිකාවේ. ඒ ජනාධිපතිවරු ඒ ත්‍රස්ත නායකින් පසුපස ලුහුබැඳ ගිහිල්ලා ඒ කරපු විනාශයට මම හිතන්නේ හොඳ පිළිතුරු සැපෙවුවා. ඒ වගේ ක්‍රමවේදයක් අපේ රටේ තියෙන්නට ඕන. දැන් 9/11 කමිෂන් එක පත් කරේ රිපබ්ලිකන් ජනාධිපතිවරයෙක්. නමුත් ඒවා නිර්දේශ ක්‍රියාත්මක කරලා අවසානයේ ඔසාමා බින් ලාඩන් අල්ලගන්නට ඒ මෙහෙයුම දියත් කරේ ඔබාමා ඩෙමොක්‍රැටික් පක්ෂයේ ජනාධිපතිවරයෙක් කාලවකවානුව. ඒ නිසා ওই කාලේ මේ කොමිෂන් පත් වුණාද යනාදී දේවල් වැදගත් ප්‍රශ්න නෙවෙයි. අපි දන්නවා පාස්කු ඉරිදා සිද්ධියේ වාසිය ගත්තේ පොහොට්ටුව ජනාධිපතිවරයා පත් වෙන්නත් ආණ්ඩුව පත් වෙන්නත් පාස්කිරිදා වාසිය ගත්තා. රටේ ජනතාව බලාගෙන හිටියේ පාස්කිරිදා සිද්ධියේ වැරදිකාරයෝ මහමලුකාරයෝ පිටිපස්සේ කට්ටිය හිටියේ කවුද කියලා අල්ලගන්න. අවුරුදු එකහමාරක් වෙනවා ආණ්ඩුව ඇවිල්ලා. අපේ කාලේ තිබ්බේ 2019 අප්‍රේල් 21 වෙනිදා ඉඳලා මාස 6ක් විතර අපේ ආණ්ඩුව තිබ්බේ. මෙරටට ගෙන්වන ලද එක් සමාගමක පිළිකාකාරක පොල්තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. ඇෆ්ලොටොක්සින් අඩංගු ප්‍රමිතියෙන් තොර තෙල් කන්ටේනර් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. එම තෙල් ආනයනය කළ සමාගම් තුනෙන් එක් ආයතනයක පොල්තෙල් ප්‍රතිඅපනයනය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. මෙලෙස ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇත්තේ කටාන රිෆයිනරි සමාගම් විසින් මෙරටට ආනයනය කරන ලද පොල්තෙල් බවයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ. මේ අතර ආනයනික පොල්තෙල් තොගය පරිසරයට හානිකර නොවන ලෙස මෙරටදී විනාශ කිරීමට හැකියාව පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් එම තෙල් තොග මෙරටදී විනාශ කිරීම පරිසරයට හානිකර බැවින් එසේ නොකරන බවයි රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ. පොල්තෙල් ආනයනය කරන සමාගම් තුනක් විසින් මෙරටට ගෙන්වන ලද මෙම ආනයනික විෂ පොල්තෙල් සිදු කළ ඇෆ්ලොටොක්සින් පරීක්ෂාවේදී ඇෆ්ලොටොක්සින් ඉතා ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට සිදු කළ පරීක්ෂණ තෘත්වයෙන්ම පසුගියදා සනාථ වුණා. මේ අතර විෂ පොල්තෙල් ගෙනා සමාගම් වලට සහ මෙරටට ගෙන්වන ලද එම පොල්තෙල් අදාළ සමාගම් වල ගුදම් වලට නිදහස් කිරීමට පියවරගත් අදාළ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව විසින් ඊයේ දින CIDට පැමිණිල්ලක්ද සිදු කළා. පිළිකාකාරක පොල්තෙල් මෙරටට ගෙනීමට කටයුතු කළ ව්‍යාපාරිකයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී SP දිසානායක මහතා පවසනවා. ඒ කඩුගන්නාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සකාරක පොල්තෙල් කටයුතුලේ බෙදා දෙන්න බෑ. සකාරක පොල්තෙල් කටයුතු ගෙන්නන්න බෑ. ඒවල සාම්පල් ටෙස්ට් කරන්න ඕන. අපේ ප්‍රමිතිය ආයතන ඒවා පරීක්ෂා කරලා බලන්න ඕන. ඒ මූලික පරීක්ෂණයකදී අතෙල් ප්‍රමාණය එහෙම වරදක් නැහැ කියන වාර්තාවක් ආව නිසා තමයි උදන් වලට මේ ටික හරි. හැබැයි තව වාර්තා දෙකක් ඇවිල්ලා ඒ වාර්තා ආවට පස්සේ තමයි අපි කරන්නේ. පුළුවන් නේද එහෙම නැතුව ආයෙත් කරලා තිබුණා නම් ඒ අයට දන් දුන්නේ වෙනවා. ඒත් වගේම ඒ අයගේ රැකින් ගෙනන ලයිසන් නම තේරුම අවලංගු කරලා දානවා. ඒ වගේම අවුටවුට් දෙකම විශේෂ නැති පොල්තෙල් බෙදා ගැනීම විශේෂ රටාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. කොමනමුත් මේ විශේෂයි පොල්තෙල් ගෙනනලා ඒවා දැනුවත් බෙදා හරිනවා නම් ඒක මේ මහා විශාල අපරාධයක්. ඒ කියන්නේ ඒ අය මේ මිනිස්සුන්ව මරන්න අනියම් ආකාරයෙන් කරන උදව්වක්. ඒ නිසා ඒලක් මම හිතන්නේ මිනිස්සුන්ව මේ මරණීය තර්ජනයක් මිනිසුන්ට ගෙනාව වැරදිකරුවන් හැටියට ඒ ක්‍රිමිනල් නීතියට දඬුවම් කරන්න පුළුවන්. ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ නොහැකි නම් ඉල්ලා අස්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් 69 ලක්ෂයක් ජනතාවගේ ඡන්දය අරගෙන සෞභාග්‍ය දැක්ම පෙන්නලා මේ ආණ්ඩුව අද යන්නේ අභාග්‍යයේ දැක්ම කරාද කියලා මට සැකයක් තියෙනවා. පොල් තෙල් වලින් අද ආණ්ඩුව හොඳටම නාගෙන තිනවා. සිංගල අවුරුද්ද කිට්ටුව ජනතාවට අපි දන්නවා පොල් තෙල් අත්‍යවශ්‍යම දෙයක්. මේ අත්‍යවශ්‍යම වෙලාවක අඩු ගානේ ගෙදරකට පොල් තෙල් ටිකක් අරන් අනුභව කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ මොකද කොකිස් පෙත්තක් කනකොට ඒ වගේම කහ ටිකක් නැහැ. කැවුම් ගෙඩියක් තම්බනකොට ඒකට හරියට පිරිසුදු තෙල් ටිකක් නැහැ. අනිත් පැත්තෙන් කිරිබත් ටිකක් කන්න ඕනම දුප්පත් පැල්පතක මොනව නැතත් කිරිබත් ටිකක් කනකොට ඒකේ පොල් ගෙඩිය අහස උසට මිල නැගලා තිබෙනවා. හැබැයි මතක තියාගන්න අප්‍රේල් 1 වෙනිදා කියන්නේ මෝඩයාගේ දවස. ඒ නිසා අවුරුද්ද ගියාට පස්සේ බන්දුළු ගුණවර්ධනව කියන්න බැරි නෑ. මේ අපි මෝඩයාගේ දවසේ කියපු ගනේ. ඒ නිසා මම කියන ආණ්ඩුවට එහෙමනම් මේ වැඩබැරි ආණ්ඩුව කරුණා කළා ඉල්ලා අස්වෙන්න ඕන. ව්‍යාපාරිකයන්ට ඕන විදියට නටන්න ඕන විදියට බඩු ගෙන්නන්න ඕන විදියට යවන්න ඕන විදියට ගසාගෙන ගන්න ඕන විදියට වසවිස කවන්න මේ ආණ්ඩුව ලෑස්ති නම් මම කියන ව්‍යාපාරිකයන් ආණ්ඩුවේ රටේ නායකත්වය දීලා පැත්තකට යන්න. මෙරට සංචාරක ව්‍යාපාරය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නම් සංචාරකින් සඳහා යම් ලිහිල් ප්‍රතිපත්තියක් යොදාගත යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. අද අපි රටක් හැටියට කොවිඩ් තත්ත්වයේ යම් ප්‍රමාණයක් දැන් වැක්සිනේට් කරගෙන යනවා. දැන් අද අපේ තත්ත්වය මේක හොඳයි. දැන් පුරුදු වෙමින් යනවා අපි මේ තියෙන කොවිඩ් එක ජීවත් වෙන්න. හැබැයි අපි සංසාරක වෙන රටවල් වල තත්ත්වය බලපුවාම අපිටත් වැඩිය ටිකක් හොඳ නැති තත්ත්වයක තමයි ඒ අයට වෙන රටක සංසාරය කරන්න පුළුවන් තත්ත්වයක් දැනට තියෙනවද කියන එකත් අපි කල්පනා කරලා බලන්නට අවශ්‍යයි. अभी मैं नीति रीति हदन कोट संचार की सपत्तु देख अतुल बहल पै हदन अभी आप सपत्तु दागने हदुट हरियाणा ने දැන් පහුගිය කතාවේ කණ්ඩායමක් ගෙදුනා මාර සංචාරකෝ කියන්නේ උසහය ඒක හොඳද නරකද කියන එක පිළිබඳව විවාදයක් තියෙනවා කොවිඩ් පැත්ත. හැබැයි සංචාරකයෝ පැත්තෙන් ඒ ආපු අයට අපි සලකපු විදියෙන් උනේ කරන්න ගියේ හොඳක් උනේ තිබ්බට වැඩිය නරක. කොවිඩ් රෝගීන් පිරිසක් වෙනවට වෙනකොට සලකනවා විදියට තමයි අපි සලකුවේ. හැබැයි අපි එහෙම සලකුවාට මේ අපෙත් මේ පාරේ ඇවිදින කොවිඩ් රෝගියෝ ඉන්නවා. අපි ඕනෙවට වැඩිය පරිස්සම් වෙන්න ගියොත් සංචාරකයන්ගේ මේ ශේෂ්ත්‍රී ඉහළට ගන්න හම්බෙන්නේ නැහැ. කවුරු කැමති වුණත් අකමැති වුණත් ආණ්ඩුවේ හිටියත් කියන්න වෙනවා. වත්මන් රජය යටතේ විශාල පරිසර හානියක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් මේ අවුරුදු කමාර තුල තමයි මේ රටේ ඉතිහාසයේ විශාලම පරිසර හානිය ලක් කරලා තියෙන්නේ මේ ආණ්ඩුව. මේ රට බාර ගන්න ඉන්න අනාගත පරපුර වෙනුවෙන් අපි කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට නායකයන් හැටියට අපි මේ ප්‍රජාපතිපාලනය අපි අනිවාර්යයෙන්ම හිලා දකිනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ ඊළඟ ජනාධිපති වුණායින් පස්සේ මේ හානිය වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. පරිසරයට හිතගාමී ආර්ථික ප්‍රතිප්‍රත්‍යක් සහ පරිසරයට ලැබි ආණ්ඩුවක් අපි හදනවා. ජාත්‍යන්තර මට්ටමින් බැලුවාම ලංකාවට ඒ කාලේ ඉඳන් මිත්‍රශීලී රටවල් තිබ්බා. ඒ මිත්‍රශීලී රටවල් අපි අමාරු අවස්ථාවක එනකොට ආර්ථික මට්ටම කඩා හැරෙනකොට අපිට උදව් කරා. හැබැයි අද ජනීවා ඒ ඡන්දෙන් ශ්‍රී ලංකාව පෙරදිච්ච ආකාරය අපි දන්නවා. අපි රට ආදරෙයි විදේශ බලවේග ලංකාවට විරුද්ධව කටයුතු කරන්න යන අවස්ථාවේදී අපි අනිවාර්යෙන් ලංකාවත් එක්ක ඉන්නවා. අවුරුද්දක් ගිහිල්ලා තාමත් පාර්ලිමේන්තුව තුල රටට හිතකර යෝජනා එකක්වත් මේ ආණ්ඩුවට ගේන්න බැරිලා තියෙනවා. අප්‍රේල් මාස පළමු වන දින සිට පවුල් 38000කට නොමිලේ විදුලිය ලබා දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඒ කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අපි ඉලක්කයක් දීලා තියෙනවා නොමිලේ විදුලිය දෙනවා අපි පළවෙනි වතාවට ඉතිහාසයේ පවුල් 118000කට. එයින් අපි අප්‍රේල් 13 වෙනිදා රැ වෙනකොට 38000කට පවුල් දෙන්න ඕනේ. ඒ වගේම අපි ලංකාවෙන් ගියපු එක යෝජනාවයි එක දිනයයි ජාත්‍යන්තර කැලෙන්ඩරේ තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ. ලංකාවේ දරුවන්ට අපේ තාක්ෂණ විෂය ධාරාව අඳුන්වලා දීපු දවස ජූනි 12 ජාත්‍යන්තර බලශක්ති දිනයක් තියෙනවා. අපි අපිට තිබ්බේ නැහැ. අපි ජූනි 26. ඒ 26 තෝරගත්තේ කුමක් නිසාද කියනවා නම් ජූනි 26 තමයි ලංකාවේ මිනිස්සු පළවෙනි වතාවට විදුලි බල්බයක් දැක්කේ. ඒ කවද්ද 1890. ඉතින් අපි එදින ජූනි මාසේ 26 වෙනිදා බලශක්ති දිනය විදිහට ජාතික බලශක්ති දිනය අපි ප්‍රකාශනපත් කළා. ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වාධීනභාවය වෙනුවෙන් විදුලි මණ්ඩලය ප්‍රමුඛව එකතු වෙලා අලුත් සැලැස්මක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කරන්නට සැලසුම් කළ තියෙන බව ප්‍රකාශනපත් කරමින් COVID-19 වෛරස මර්ධනය කිරීම සඳහා චීනයෙන් ලැබුණු සයිනොෆාම් මෙන්නත මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත් කිරීම අද ආරම්භ වුණා. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා චීන රජයේ ප්‍රධානයක් ලෙස මෙරට ලැබුණු සයිනොෆාම් එන්නත මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත් කිරීම අද ආරම්භ කෙරුණා. ඒ අනුව කොළඹ මහනුවර හම්බන්තොට හා පුත්තලම දිස්ත්‍රික්කවලදී එම කටයුතු ආරම්භ කරනු බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ නවරෝගීන් 141 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වුණා. ඉන් ආසාදිතින් 122 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතින් වන අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 54ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 25ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 12ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 31 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 89050ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 93435ක් ලෙසයි. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 581 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් අවධානය රටවටා පුවත් කිහිපයක් වෙතයි. අද උදෑසන ගලෙන් බිඳුනුවැව නගරයේ පිහිටි පෞද්ගලික ඖෂධ සැලක ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්න හේතුවෙන් වෙළඳ සැලට දැඩි හානි සිදුව තිබුණා. ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් යොදවා තිබෙනවා. ගින්නට හේතුව විදුලි කාන්දුවක්ද යන්න මේ වෙන විට විමර්ශනය කරන බවයි පොලිසිය පවසන්නේ. තලවකැලේ ආගරපතන හෝල්බ්‍රුක් ප්‍රදේශයේ නිවසක අත්තිවාරාමක් කපමින් සිටි පුද්ගලින් දෙදෙනෙකු මතට පස්කන්ධක් කඩා වැටී තිබෙනවා. එම පස්කන්ධ කඩා වැටීමෙන් එම ස්ථානයේදීම එක් පුද්ගලයෙකු ජීවිතක්ෂීටපත් වී ඇති බවයි ආගරපතන පොලිසිය ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ආගරපතන පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යාලිත් හමුවන්නේ සවස් 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. එතෙක් ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.